नमस्कार वेवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुअनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुअनट समदाति शरण शरणयामि। साधु गरुत्र महासंगरत्नी अवसराय श्रद्धावंत पिंगवत्नी निवन सदहा मूल्यन गुणधर्म मे पिंबर वसान काले मे पिंगतुं इगन गन्नवा। इतकोट गुणधर्मयक् इगन गत्तट पस्से देन ओन अद निहतमानिकमयि कीकरुकमयि। එතකොට මීට කලින් සතිවල තවත් ගුණධර්ම ඉගෙන ගන්නවා. එතකොට එහෙම ගුණධර්මයක් ඉගෙන ගත්තට පස්සේ ඊළඟට මොකද්ද කරන්න ඕනන්නේ කියලා අද දේශනාවෙන් ඉගෙන ගන්නට පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ගුණධර්ම දියුණු කරගත් අයටද, එහෙම නැත්නම් අපි වාගේ සාමාන්‍යයෙන් ඔයාලා ඉන්න වගේ කාල බේලා ජීවිතේ නඩත්තු කරගන්න උත්සාහ කරපු ලෝකයකටද, එහෙම නැත්නම් ගුණධර්ම දියුණු කරලා නිවන් දකින්න සූදානම් වෙලා හිටපු අයටද බණ කිව්වේ? සූදානම් වෙලා හිටපු අයට නෙවෙයි. පෙලක් හිටියා නිවනක් සොයාගෙන ගියා. අනිත් මිනිස්සු නිවන් දකින්ට සූදානම් වෙලා හිටියේ නෑ. සමහර අයට ධර්මයේ අවබෝධ වුණ විදිහ හරිම පුදුමයි. දැන් මෙතන ප්‍රශ්නේ හිතේ කෙලෙස් තියෙන එක නෙවෙයි. කෙලෙස් කියන ඒවා තියෙනවා. කෙලෙස් නැති කරගන්නනේ ධර්මයක් අවබෝධ කරන්න ඕනන්නේ. බනහන්න මිනිස්සු ආවට පස්සේ ඔය බනහන මිනිස්සු අතර ඉන්නවා මහා මහන්තත්ව මිනිස්සු. එතකොට මිනිස්සු කියනවා, අපෝ ආවලාගේ තියෙන පඬිතකම. ඉතින් එයාට පඬිතකම තියෙන නිසා ඒක නැති කරගන්නනේ නම් බනහන්න එන්නේ. තව සමහර අය කියනවා, ආ නහවලාගේ තියෙන අහවලා ගි වැඩේම ලකුණු දාගන්න එක. ඉතින් ඒ ලකුණු දාගන්න එක කෙලෙසයක් නම් ඒක නැති කරගන්නනේ නම් බනහන්ට එන්නේ. එතකොට මේ බනහන්ට එන අය අතර තුරත් තියෙන පඬිතකම්, මහන්තත්වකම්, ඒ වගේම උඩඟුකම්, ලකුණු දාගන්න එක, කැපී පේන එක, සද්ද කරන එක, කරුණාව මෛත්‍රිය නැති එක, යන්තා කෙලෙස් ඇද්ද, ඒව නැති කර ගැනීම පිණිසයි ධර්මය අහන්ට එන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිරිසිදු පැම්පකුණක් වගේ.
පිරිසිදු පැම්පකුණින් නාලා පිරිසිදු වෙන්නේ කුණු තියෙන අයද කුණු නැති අයද? කුණු තියෙන අය. ඒ නිසා ඕනතරම් කෙලස් තියෙන්න පුළුවන් හිතවල. කුණු කන්දරා තියෙන්න පුළුවන් ජීවිතවල. හිතේ කෙලස් තියෙන එක, කුණු කන්දරා තියෙන එක ධර්මයක් හොයාගෙන යන්න බාධාවක් නෙවෙයි. ඒවා නැති කර ගැනීම පිණිසයි ධර්මයේ තියෙන්නේ. හිතේ කෙලස් නැත්තම්, කුණු කන්දරා නැත්තම්, මහාන්නේ උඩඟුකම නැත්තම් ආය බුද්ධ ශාසනයක් මොකටද? නාල පිරිසිදු වෙලා සුවඳ කවාගෙන දාඩිය බිඳුවක් නැතුව ඉන්නවා නම් පොකුණකට බැහැලා නාන්නේ කුමකටද? මේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ හරි පුදුම එකක්. හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේ දවසක් සංඝ පිරිස පිරිවරාගෙන වඩිනවා. සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට බුදුරජාණන් වහන්සේව ඈතින් වඩිනවා මාලිගාව මුදුනේ ඉඳලා එක් සිටු කුමාරයෙක් බලාගෙන හිටියා. ඒ සිටු කුමාරයා කවදාවත් මවට වඳින්නේ නැහැ. පියාට වඳින්නේ නැහැ. වැඩිමහල්ලාට වඳින්නේ නැහැ. කිසිම කෙනෙක් කියන දේ අහන්නේ නැහැ. එහෙනම් මාන්නකාරයි අකීකරුයි. එයා බුදුරජාණන් වහන්සේ දැක්කා ඈත ඉඳලා වඩිනවා. දැක්ක ගමම්ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි තුන් ලෝකෙට කරුණාවස්සවන ඒ භාග්‍යවතුන් වහන්සේ වියගසක් පමණ දුර, බඹයක් පමණ දුර බලාගෙන වඩිනකොට ආසාවෙන් බලාගෙන හිටියා. අපගේ බුදුරජාණන් වහන්සේගේ ගමන බිමනේ හරි සංවර බවක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ ගමනේ විස්තරේ තියෙනවා. දන්තං පුදුම දමනයක්, ගුත්තං පුදුම ඉඳුරං සංවර කරගත්ත බව. ඊළඟට නාගං හස්ති රාජෙක් වගේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ නිසා අර ඒක දකින්නකොට මෙයාට ඉන්න බෑ. මේක දකින්නකොට ඉන්න බෑ. මෙයා මේ මාළිගාවේ පඩිපලෙන් බැහැගෙන 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 ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වඩින මාවතට දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා බුදු සිරිපා ළඟ වැඳ වැටුණා. මාව දමනේ කරන්ට කියලා. පැවිදි වුණා රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක්. මාන්නකාර කෙනෙක් නේ. අකීකරු කෙනෙක් නේ. මාන්නකාර ලෝකයා මාන්නේ දුරු කරපු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දමනෙ වුණා. මාන්නේ නැති කරගත්තා. අකීකරු මිනිස්සු කීකරු කමෙන් පාරප්‍රාප්ත වුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කීකරු වුණා. පැහැදිලි නේද මං කියන එක? ඒ නිසා මම මුලින්ම කියන්න උත්සාහ කළේ හිතවල කෙලස් තියෙන්න පුළුවන්. ඒ කෙලෙස් දුරු කර ගැනීම පිණිසයි ධර්මයේ තියෙන්නේ. මූලිකම දේ තමයි ඒ තියෙන කෙලෙස් මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා අපි ජීවිතයේ තුල අකීකරුකම තියෙනවද, මාන්නකාරකම තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් අද දවසේ කියලා දෙන්න අපි කල්පනා කළා. මේ සූත්‍ර දේශනාව හරි අගෙයි. මේ සූත්‍ර දේශනාවෙන් අපි තුල තියෙන කෙලෙස් ගැන පුදුම වැටහීමක් ලබා ගන්න පුළුවන්. පින්වත්නි, මේ දේශනාව දේශනා කරන්නේ මුගලම් මහරහතන් වහන්සේ. මේ දේශනාවේ නම අනුමාන සූත්‍රය. අනුමාන කියලා කියන්නේ විමසලා බලනවා නුවණින්. දැන් මේ මාසේම ඉගෙන ගන්නවානේ මේ නිවනට බාධා වෙන කෙලෙස් සහ නිවනට උපකාරී වෙන ಗುಣධර්ම. ඒකට ඒවා අහනකොට මොකද්ද කරන්න ඕනන්නේ කියලා තමයි මේ දේශනාවේ
තියෙන්නේ. ඒ දවස්වල මහා මොග්ගල්ලාණන් වහන්සේ වැඩ සිටියේ බගුරට සුන්සුමාරගිර නුවර බේසකලා වනේ මිගදායේ. මුගලම් මහරහතන් වහන්සේ වැඩ හිටපු සංඝයා වහන්සේලාට කතා කළා, "ප්‍රිය ආයුෂ්මත් මහණෙනි" කියලා. "ප්‍රිය ආයුෂ්මතුනි, මේ බුද්ධ ශාසනයේ කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන්, අනේ අපිත් නිවන් දකින්නට හරි කැමැති. අපිටත් සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිසා අපිටත් අවවාද අනුශාසනා කරන්ට කියලා ඇවිල්ලා අවවාද අනුශාසනා ඉල්ලනවා නිවන් දකින්න. ඒ වුණාට ප්‍රිය ආයුෂ්මතුනි, ඒ අවවාද අනුශාසනා ඉල්ලන කෙනා ගාව කීකරුකම නැත්තම් සංඝයාට හිතෙන්නේ අවවාද කරන්න ඕන කියලා. කීකරුකම නැත්තම් ධර්මයෙන් අවවාද කරන්න ඕන කියලා හිතෙන්නේ නෑ. මොකද්ද ප්‍රිය ආයුෂ්මතුනි මේ අකීකරුකම කියන්නේ? අන්න ඕක තමයි මට විස්තර කරන්න ඕන උනේ. කියනවා ප්‍රිය ආයුෂ්මතුනි, අකීකරුකම කියන්නේ මේ කරුණෙහිලා එක්කෙනෙක් ඉන්නවා පාපී ආශාවන්ගෙන් යුක්ත වෙලා. පාපී ආශාවන්ගෙන් යුක්ත වුණාට පස්සේ එයා අකීකරුයි කිව්වා. මොනවද පාපී ආසා? ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. ඒ වගේන් යුක්ත වුණොත් එහෙම අකීකරුයි. ඔන්න අකීකරුකම ඇති වෙන පළවෙනි දේ. මොනවද ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කියන්නේ? අනිත් අය hina වෙනවට කැමති, hina වෙන්නේ නැතුව ගියොත් අප්සොට්. ලාභ, සත්කාර. කතා කරනවට කැමති, කතා නොකර හිටියොත් අප්සට්. තමන්ගේ නම කියනවට කැමති, නම කියවු නැත්තං හිතට මදිකම. මේ ඔක්කොම ලාභ සත්කාර. නිහතමානි වෙලා සංසාර දුකෙන් සාපලත් එක් වගේ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඇයි පින්වත්නි, මෙහෙම හිටියට මැරුණට පස්සේ තමන් කුසලයක් වඩාගෙන හිටියේ නැත්තං කොයි ලෝකෙක යයිද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් උඩඟු වෙන්නේ කුමටද? ඔන්න අකීකරු වෙනවා. අපි කියමුකෝ වෙහෙරක විහාරයක, පන්සලක හරි අසභුවක හරි විහාරයක හරි, අපි කියමු ඔන්න මොකක් හරි තනතුරක් දුන්නා, මොකක් හරි වැඩ කටයුත්තක් බාර දුන්නා. වැඩ කටයුත්තක් බාර දුන්නට පස්සේ යාන් කැමති යාගෙනම කියනවට, "අහවල් මහත්තයා මෙහෙම කොලා, අහවල් නෝනා මෙහෙම කොලා, අහවල් අය මෙහෙම ආදර කළා." ලාභ සංකාර. මට මුණ ගැහිලා තියෙන, අපිට හරියට මුණ ගැහෙනවා. මිනිස්සු එහෙම ඉන්නවා. සමහර අය ඇවිල්ලා නායක හඳුරන්නම දෙන්න ඕන කියලා හොයනවා. එයා පැහැදුණ කෙනා. දවසක් මම අසපුවකට ගිය වෙලාවේ එක උපාසක අම්මා කෙනෙක් පිරිස මැදින් මේවාගේ බණ කී කියලා ඉවර වෙච්ච ගමන් පිරිස මැදින් ඇවිල්ලා මේවාගේ මයික් එකටත් ඇහෙන්න හයියෙන් කිව්වා, "ඔබ වහන්සේගේ ගමන් වියදම් දෙන්නම ඕන මං" කියලා පර්ස් එක අරන් දැන් ඔන්න මේ සර ගාලා 10 නෝට්ටු ටික මේක මං කිව්වා, "උපාසක අම්මා, දන්නේ නැද්ද හාන්දුරු සල්ලි පාවිච්චි නොකරන බව? එහෙනම් මොකද කරන්නේ? අන්න ඉන්නවා කැපකරුවා" කියලා කැපකරුවා පෙන්නවා. ඊට පස්සේ ඔන්න දැන් අපි වැඩසටහන ඉවරයි ගිහිල්ලා දැන් ඔන්න වාහනේ නැගලා අපි වාහන මේ සෙඩ් එක ගිහිල්ලා තෙල් ගහන්න හදනකොට මං උපස්ථායක ළමයන්ට කිව්වා, "පුතා, අර ලැබිච්ච මුදල් වලින් තෙල් ගහපන්" කිව්වා. ඊට පස්සේ කො මොකද එහෙම ලැබුණේ නැහැ කිව්වා. දුන්නේ නැහැ කිව්වා. මොනවද මේහෙනම්? ලාභ සත්කාර. අකීකරු වෙනවා. මේ වගේ හිත යට වුණාට පස්සේ අකීකරුයි. තමන්ගේ වැඩේ විතරක් හිතනවා. අකීකරුයි. අපිට හරියට එහෙම වෙලා තියෙනවා.
දැන් මම මේ සාමාන්‍ය මේක භික්ෂුන් සම්බන්ධයෙන් මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. නමුත් බණ අහන්නේ ඔබ නිසා ඔබගේ පැත්තෙන් විස්තර කරන්නේ. දැන් වෙහෙර විහාරයක උනත් වැඩ කටයුතු පවරනවා. දැන් උදාහරණයක් කියන්නකෝ මම ඔනේ මම එක තැනක ඔන්න පැවරුවා. ඔය කට්ටිය එකතු වෙලා ධර්මාසනේ හදලා එතන බණ කියන්න පරිසරය හදන්න උන ඔයාලා. ඊට පස්සේ ඔන්න දැන් වෙන ලෝකයක් නැහැ ඒක තමයි. දවසක් ඔන්න ආසනේ දැන් එයාට ඕනන්නේ එයා කරපු දේ හොඳයි කියලා අහගන්න ඕනේ. ඊට පස්සේ මේ පුටුවට දාන සුදු රෙද්ද නැහැ කියලා. දැන් අසපුවම දෙවනක් වෙනවා සද්දේ. ඊට පස්සේ මම ඇහුවා මොකද්ද ඔය සද්දේ? නෑ හාමුදුරනේ මේ පුටුවට දාන අද බණ තියෙනවා මේ පුටුවට දාන රෙද්ද නැහැ. මේ මෙහි මොනවද තිබ්බට තියෙන්නේ නැහැ පිළිවෙලකට කියලා හොඳටම සද්දේ කළා. ඊට පස්සේ මම කිව්වා සද්ද කරන්ට එපා. හොඳ නෑ. බණ කියන්න පුටුවට රෙද්දක් ඕනම කියලා එකක් නෑ. උනේ ඔබ වහන්සේ වදන්නේ නෑ ඔවා පිළිවෙලට තියෙන්න ඕන කියලා. ඔන්න මට සද්දයක් දැම්මා. මං ඇහුවා ඔය සුදු රෙද්ද පුටුවට දැම්මට පස්සේ හැන්දෑවට බණ කියන්න එන්නේ කවුද කියලා ඇහුවා. ඔබ වහන්සේනේ. දැන් මාත් එක රණ්ඩු වෙලා සුදු රෙද්ද දාලා හවස බණට නමස්කාරේවා බුදුරුවන්ට කියලා වඩම්මන්නේ කවුද? ලාභ සත්කාර වලින් යට වුණාට පස්සේ අකීකරු වෙනවා. අකීකරු වෙනවා. ඒ නිසා කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර මිනිස්යාගේ අකීකරු බවට හේතු වෙනවා මිසක් නිවනට හේතු වෙන්නේ නෑ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මොගලම් මහරහතන් වහන්සේ විස්තර කරනවා. තමන් හුවා දක්වලා අනුන් හෙලා දැකීම අත්තුක්කංශ පරවාරම්භන. තමන් උසස් කළා අනිත් අය පහත් කළා සලකන එක නිවනට බාධයි අකීකරුකමං කියලා මොගලම් මහරහතන් වහන්සේ දේශනා කළා. හැම වෙලාවෙම තමා ගැනම නම් ඉහලින් කිය කිය ඉන්නේ. අනිත් අය පහත් කළා සලකනවා නම් පින්වත්නි එයාට නිවන් මාර්ගයේ දියුණු කරගන්න අමාරුයි. ඊට පස්සේ මේ නිවනට මේ අකීකරුකම් මාන්නක්කාරකම් කොච්චර බලපානවද කියලා කියනවා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට මහ බෝධිසත්වෝ සමග ගියේ කවුද? කවුද ගියේ? චන්න ඇමතිත් කාන්තකස්සයා. කාන්තකස්සයා දෙව්ලොව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහලා සෝතාපන්න වුණා. අර චන්න තෙරුන් වහන්සේ මඟපල් ලැබුවේ නැහැ. චන්න තෙරුන් වහන්සේ සංඝය එකතු වුණාම කියනවා ඔබ වහන්සේලා ඉතින් දැන් මහණ වුණාට ඇසල සඳේ සඳපානේ අපිනේ අබිනිෂ්ක්‍රමණය කළේ. එතකොට මමනේ ඉති ඔය කවුරුවත් ළඟ හිටියේ නැහැ නේ ඔවා කියන දේ අහන්නේ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකල් ඒ කියන්නේ අවුරුදු 80යි. චන්න ස්වාමීන් වහන්සේටත් අවුරුදු 80යි. සෝවාන් වෙලාවත් නැහැ. අවුරුදු 80ක් අර අකීකරුකම මාන්නකාරකම නැමැති කෙලෙසෙන් නිවන දුන්නේ නැහැ. අර මාත් උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ළඟ හිටියේ මමයි කියලා හිතාගෙන හිටපු සිතවිල්ල. චූටේ සිතවිල්ල. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න. ස්වාමීනි කොහොමද බ්‍රහ්ම දණ්ඩනේ දෙන්නේ? ආනන්ද සංඝයා චන්නත් එක්ක කිසි කතාවක් නැහැ. චන්නට ඕනනම් සංඝයාත් එක්ක කතා කළාට කමන්නේ. හැබැයි සංඝයා කතා කරන්නේ නැහැ. දහන් අවවාද දෙන්නේ නැහැ. අර පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මාස 4ක් ගියාට පස්සේ ඕන්න ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝයා මැද ධර්ම සංගායනාව කළ ඉවරුන සංඝයා මැද කියා හිටියා මේ චන්න ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න ඕන කිව්වා. ඊට පස්සේ
මහකස්සව මහරහතන් වහන්සේ කිව්වා එහෙනම් චාන් මේ ආනන්ද ඔබම ගිහිල්ලා බ්‍රහ්ම දණ්ඩනි දෙන්න. අම්මෝ ස්වාමීනි මට නම් බෑ කිව්වා. ඇයි ආනන්ද? ඔය චන්න භික්ෂුව හරි ඡණ්ඩයි. අකීකරු. එහෙනම් ආනන්ද තවත් භික්ෂුවන් පිරිසක් එක යන්න. එතන තවත් භික්ෂුවන් පිරිසක් එක ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට කිව්වා ඔබ වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ. මොකද්ද කියලා ඇහුවා බ්‍රහ්ම දණ්ඩනේ. ඔබ වහන්සේත් එක්ක සංඝයා කතාවක් නැහැ කිව්වා. අර අවුරුදු 80 හාමුදුරු කලන්තේ දාලා වැටුණා. කලන්තේ දාලා වැටුණා ළඟ හිටපු භික්ෂුවන් මූණට පැන් ඇස්සා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා ඇස් සරින උට ආනන්ද ස්වාමීන් වහන්සේ නෑ ළඟ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගංගා නම් ගඟායිනේ වාසය කළේ. අර ස්වාමීන් වහන්සේ කාලයක් ගියා භාවනා කළා හිතට හරියට වද දෙනවා මේ සංඝයා කතා කරන්නේ නැති එක. ඊට පස්සේ ගිහිල්ලා කුටියක් ගාන ගිහිල්ලා කිව්වා මට අවවාද කරන්න මට අනුශාසනා කරන්න කියලා. ඊට පස්සේ සංඝයා කියනවා අනේ අපිට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ අර අබිනිෂ්ක්‍රමණය කරන උටත් එකට ආපු ස්වාමීන් වහන්සේනේ. එනිසා අපිට ඒක ලොකු තේරුමන්නේ අර සාන්නාංශකින් පොඩ්ඩක් අහන්නකෝ කියලා දැන් යනවා හාමුදුරුවන් නමක් ගානේ යනවා. කවුරුත් මොනවක් කිව්වට හිතට යන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි මේ චන්න ස්වාමීන් වහන්සේට හිතුණා මට දැන් අවවාද කරන්න ඉන්නේ එකම එක්කෙනයි. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හොයාගෙන යන්න ඕන කියලා යොදුන් ගානක් මට මතක නෑ යොදුන් 100ක්ද කියලා යොදුන් 100ක් දුර පයින් ගියා. ඒ ආපු දුර නිකන් ලේසියෙන් කෙනෙක් එන්නේ නෑ. ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ආනන්දේනි මට අවවාද කරන්න අනුශාසනා කරන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා මෙච්චර දුර එන්නේ නෑ මාන්නක්කාර කෙනෙක් නම්. දැන් ඔන්න මාන්නේ දුර වෙලා. මෙච්චර දුර නම් ඉන්නේ මාන්නක්කාර කෙනෙක් කියලා කිව්වා පින්වත් චන්න ඔබ දැන් ධර්මයේ අවබෝධ කරන්ට සුදුසුයි. ඔබ දැන් ධර්මයේ අවබෝධ කරන්ට සුදුසුයි කියන වචනේ මාන චන්න ස්වාමීන් වහන්සේ සතුටටපත් වුණා. හිත සමාධිමත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සනට බණපද දේශනා කළා. සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි නැති වෙන හැටි ඒ ආසනේම අරහත්ත්වයටපත් වුණා. එතකොට මාන්නේ කියන එක කොච්චර බාධා කළාද බලන්න නිවනට. මමයි එකට ගියේ කියන සිතවිල්ල. එහෙනම් අපේ හිතවල තියෙන ඒවත් එක්ක අපිට මේ ධර්මයේ අවබෝධ නොවෙන්නේ ධර්මයේ තියෙන වරදක් නිසා නෙවෙයි අපේම වරදක් නිසා. මොනවාරි පින්කමක් කළොත් මමයි කළේ කොච්චර කීව කීව යනවද? අපි කළේ කොච්චර කීව කීව යනවද? එතකොට මේ මාන්නකාරකම් කොච්චර නිවනට බාධා වෙනවද? ඕව නිසා තමයි තියෙන්නේ දැන් තරුණ ළමයි පුරුදු වෙලා තියෙනවා පිනක් කරපු ගමම්ම අර ඉන්ටර්නෙට් එකට ෆොටෝ දාන්න. Facebook එකට. එතකොට දැන් ඕක සාමාන්‍යයෙන් ඉස්සර ෆොටෝ දාපු අය ඕක නිහතමානකමින් කරන්න ඇති සාදු කියලා අනුමෝදන් වෙන්න කියලා. දැන් පින්කම කරනකොටම හිතට එන්නේ මොකද්ද? ලස්සන ෆොටෝ එකක් කරන් දාන්න ඕන. නිකං විකාරයක් වෙනවා. පින මහත්ඵල නැහැ, මහනිසංස නැහැ. හරියට තියෙනවා ඕක. ගෙදර බුදුන් වදලා පහනක් තියලා අද අපි පහනක් තිබ්බා කියලා දානවා. හම්මෝ ගෙදර අම්මා කෙනෙක් දරුවෙකුට කෑම දීලා ඒ දරුවට කෑම එකක් දුන්නා කියලා ෆොටෝ දානවද? ඊට පස්සේ දරුවෙක් අම්මා තාත්තට බත් ටිකක් දීලා අපේ අම්මයි තාත්තට මම බත් දුන්නා කියලා ෆොටෝ දානවද? සතර අපායෙන් මුදවන සසරින් මුදවන ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ වචනයක් පාසා ණයගැති අපි බුදුරජාණන් වහන්සේට එහෙව් බුදුරජාණන් වහන්සේට මේ චූටි පහනක් තියලා ෆොටෝ එකක් දානවා
අපි පහම් පූජා කළා. අපි අද බුද්ධ පූජාව පූජා කළා. අපි පළවෙල පූජා කළා. කෙළපොටෝ දානවා. එතකොට රැවටෙන්නේ අපිද බුදුරජාණන් වහන්සේද? කවුද? අපි රැවටෙන්නේ. ඔක්කොම අකීකරුකම්. ඔක්කොම මාන්නකාරකම්. කරන්න දෙයක් නැහැ. කොච්චර බණ ඇහුවත් යන්නේ නැහැ හිතට. අපේම වැරදි. ඊළඟ මේක විස්තර කරනවා. ඒ නිසා ඊට පස්සේ තමන් හොවා දක්වනවා. අපි මෙහෙම කළේ. අපි මෙහෙම කළේ. උඹලා ওই චෛත්‍යයට පූජාවල් කරනවා නම් අපි මේ චෛත්‍යයට පූජාවල් කරනවා. මේ ඔක්කොම මාන්නකාරකම්. අකීකරුකම්. තමන් හොවා දක්වනවා. අනුන් හෙලා දක්වනවා. ඒ කියන්නේ තමන් උසස් කියලා හිතනවා. ඊට පස්සේ මොගලම් මහ රහතන් වහන්සේ දේශනා කරනවා තවත් කාරණාවක් තියෙනවා අකීකරුකම ඇති කරන. ඒ තමයි ක්‍රෝධය කරනවා, ක්‍රෝධයෙන් යට වෙනවා. තරහ ආවට පස්සේ, වෛරසිතවිලි ආවට පස්සේ ඒ ක්‍රෝධයෙන් යට වෙලා ඉන්නවා. කොරෝදෙන් යට වෙනවද අපි යම් වෙලාවක? ඒ වෙලාවේ තියෙන්නේ අකීකරුකම. මේ බුද්ධ දේශනාව. ඊළඟට මොගලම් මහරහතන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධ කරනවා. ක්‍රෝධ කරලා බද්ධ වෛරය ඇති කරගන්නවා. යම් වෙලාවක ක්‍රෝධේ නම් බද්ධ වෛරේ නම්, බද්ධ වෛරය කියන්නේ පල්ලි ගන්න කල ඉවසුමක් නැහැ. ඒකෙන් පලි ගන්න කල් ඉවසුමක් නැහැ. ආන්න ඒක අකීකරුකම ඇති කරනවා කිය. ඊට පස්සේ අය කිව්වට අහන්නේ නැහැ. මේ රහතන් වහන්සේලා කෙලෙස් ගැන විස්තර කරන විදිය. ඊට පස්සේ විස්තර කරනවා ක්‍රෝධ කරනවා. ක්‍රෝධ කරලා රණ්ඩුවට යනවා. ක්‍රෝධ කිරීමක් ඇද්ද? රණ්ඩුවට යෑමක් ඇද්ද? මේක අකීකරුකම ඇති කරනවා කියනවා. එහෙනම් අපේ තියෙනවා නම් රණ්ඩුවට පැටලෙන ගතියක්. එහෙනම් අපි අකීකරුයි. මේ අකීකරුකම ප්‍රකට වෙන තැන් ඈ. ඊට පස්සේ දේශනා කරනවා අඩුපාඩු ක්‍රෝධ කරනවා. ක්‍රෝධ කරලා අවිස්සන දේම කියනවා. තරහට අර අනිත් එක්කෙනා අවිස්සෙන්නම ඕන. ඇවිස්සු නැත්නම් ඇයි උඹට තරහයන්නේ කියලා, තරහයන් නැත්තේ කියලා අහනවා. ඒ ඔක්කොම අකීකරුකම ඇති කරන දේවල්. ඊළඟට තියෙනවා අඩුපාඩු පෙන්වා දෙනකොට ඊට විරුද්ධ වෙනවා. කැමති නැහැ තමන්ගේ වැරදි කියනවට. තමන්ගේ වැරදි කියනවට කැමති නැහැ. සමහර මිනිස්සු ප්‍රශ්නයක් විසඳගන්න සංඝයාගෙන් උපදේශක් ගන්නට එනවා. ඇවිල්ල බයයි විස්තරේ කියන්න. ඇයි නෝන විස්තරේ කිව්වොත් මහත්තයා ගෙදර ගියාට පස්සේ බෙල්ල මිරි කරනවා. "තෝ ඇයි ඔවා කිව්වේ" කියලා. ඊට පස්සේ මහත්තයා ඒවා කිව්වොත් ගෙදර ගියාට පස්සේ නෝන කොස්ස ගන්නවා. "තෝ ඇයි ඔවා කිව්වේ" කියලා. ඉතින් ඒ නිසා තමන්ගේ වැරද්දක් කියනවට විරුද්ධයි. තමන්ගේ වැරද්දක් කියනවට විරුද්ධයි. ඔක්කොම අකීකරුකම්. තමන්ගේ වැරද්දක් කියනවට තමන් විරුද්ධයි නම් දැන් ඔබ හිතන්න, එහෙනම් මගේ හිතේ අකීකරුකම තියෙනවා. ඊට පස්සේ දේශනා කරනවා අඩුපාඩු පෙන්වා දෙනකොට ඒක අඩුපාඩු පෙන්ලා දෙන කෙනාගේ අඩුපාඩු කියන. ඔයා ඔහොම කිව්වට ඔයාගෙත් තියෙනවනේ මේක කියලා අඩුපාඩු පෙන්වලා දෙන කෙනාගේ අඩුපාඩු පෙන්වලා දෙන්න යනවා. හරියට තියෙනවා ඒක. හරියට තියෙනවා නැති කෙනෙක් හොයාගන්න එක හරියට කලුනික හොයන්න වගේ. අඩුපාඩුව පෙන්වලා දුන්නොත් ඔළුව පාත් කරගෙන එහෙමයි කියන්නේ. ඒ ඔක්කොම අකීකරුකම්.
අඩුපාඩු පෙන්ලා දෙන කෙනාගේ අඩුපාඩු පෙන්ලා දෙන්න යනවා. අපේ ජීවිතේ මම දැක්ක උතුම් එවැනි ගුණයක් තියෙන උත්තමෙක් තමයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ. මිනිස්සු බනින එක එක වගේ ඒවා. පත්තර වලින් බනිනවා, පොත් වලින් බනිනවා, ඉන්ටර්නෙට් එකෙන් බනිනවා. උන්වහන්සේ වට ප්‍රතිඋත්තර දෙන්න යන්නේ. උන්වහන්සේ ධර්මයේ තුල වාසය කරමින්, දහම් පොත්පත් ලියමින්, ධර්මයේ දේශනා කරමින් උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. බල්ලෙක් බිරුවාට කන්දක් පාත් වෙන්නේ නැහැ. ඒ වගේ හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් ඇවිස්සුන වෙලාවක හොඳම විසඳුම තමයි ප්‍රතිඋත්තර නොදීම. මොකද හිස් ලෝකේනේ මේ චෝදනා කරන්නේ. ගුණවත් ලෝකයක් නෙවෙයිනේ. ගුණවත් ලෝකයා යම් චෝදනාවක් කළොත් ඒකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. එහෙම නෙවෙයි, හිස් ලෝකේ තමයි අපිට චෝදනා කරන්නේ. නිහඬ වෙන්න. අපි හැමදාම ඉන්නේ නෑ. අපි සංසාරේ නිന്ദා ලබලා තියෙනවා. ඒ නිന്ദා ඉවසා ගන්නට බැරුව ගඟේ මොහොතේ පැනපු වාර අනන්තයි. අපි නිന്ദා ඉවසා ගන්න බැරුව. ඒ නිසා නිന്ദා කරන අය කරපුවා වේ. නිന്ദා ලබන්ට සංසාරේ කර්මයක් කරලා ඒ කර්මයේ ගෙවි ගෙවි ගියදෙන් ඒවා පැරණි කර්ම. අලුත් කර්ම රැස් කරගන්න එපා. චෝදනා කරන අයට ප්‍රතිචෝදනා කරන්න එපා. ගෙවල් වල තෝ 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 කියාගෙන ගිලි දික් කරගන්න එපා. උඹ මෙහෙමයි කියන්න එපා. මේ අවුරුදු ගානක් යාළු වෙලා මඟුල් තුල ඇරම් පෝරුව වලට නැගලා රතිඤ්ඤා පත්තු කරගෙන ලෝකෙට සාඩම්බරේට රජ ඇඳුම් ඇඳගෙන ෆොටෝ ගහලා මේ ගෙවල් වල තනි වුණාට පස්සේ තෝ තෝ කියාගෙන බැනගන්නද මෙල හැත්තිය? මොකද්ද මේ ජීවිතය ඇති තේරුම? තමන් බැඳව මිනිසයාගෙන් ප්‍රියමනාප වචනයක් නැත්තම්, තමන් බැඳව බිරිඳගෙන් ප්‍රියමනාප වචනයක් නැත්තම් මොකද්ද මේ ජීවිතය ඇති තේරුම? යම් ගෙදරක ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා තෝ තෝ කියාගෙන දෙන්නගි දෙන්න අඩුපාඩු කියා ගන්නවා නම් ඒ ගෙදර කීකරු කෙනෙක් නැහැ. කීකරු බිරිඳක් නැහැ. මේක මේ මිනිස්සුන්ට පිරිමි අයට කිව්වට තේරෙන්නේ නැහැ. බොහෝ දුක් උසුලන්නේ ස්ත්‍රීන් නිසා, බොහෝ කර්ම විඳවන්නම ඉපදිච්ච අය නිසා, බණහාණ්ඩත් වැඩිපුරම ඉන්නේ ස්ත්‍රීන් නිසා. ඔබට දෙන අවවාදය තමයි ඉවසන්ට. ඇයි උඹ මට මෙහෙම කියන්නේ? උඹගේ චරිතය මෙහෙමනේ කියලා චරිත කියන්න යන්න එපා. එයා කරගන්න දේ එයාට, ඔයාලා කරගන්න දේ ඔයාලට. යම් ගෙදරක ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියා පහත් කොට සලකයිද, තෝ තෝ කියලා, එහෙම නැත්නම් සත්ත්ව සිව්පාවන්ගේ නංගංකී කියා බනේද, ඒ ගෙදර තියෙන උඩඟුකමත් අකීකරුකමත් සාපයක් මිසක් නිහතමානිකමත් කීකරුකමත් ගුණවත්කමක් නෙවෙයි. එච්චර. ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න. තමන්ට කවුරු හරි වැරද්දක් කියනකොට උඹගේ චරිතය මෙහෙමයි කියලා කවදාවත් කියන්න එපා. අඩුම තරමේ ඒකවත් අද පුරුදු වෙන්න. ඕක අකීකරුකමක් වන් නිවන උපදින්නේ නැහැ කිව්වා. හරියට තියෙනවා. අපිටත් එහෙම, අපිට කවුරු හරි වැරද්දක් කියනකොට හිතට එනවා දැන් මෙයා මෙහෙම කිව්වට මෙහෙමනේ කියලා. ඒ තමයි අපේ හිත ඇතුලේ තියෙන බුරබුරා තියෙන කෙලෙස්. භාග්‍යවතුන් වහන්සේගේ වචනෙන් තමයි මේ ඔක්කොම බ්‍රේක් කරගන්න තියෙන්නේ. මේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා, වැරද්දක් කියනකොට ඒ කියන කෙනාට ආපහු වැරද්දක් කියන්න යනවා නම් අපි ඔයා මෙහෙමයි කියලා ඒක අකීකරුකම කියනවා. ඊට පස්සේ තියෙනවා, ඇයි ඉතින් පොඩි දෙයක් ඇති මේ පුංචි කෙල්ලෙක් අවුරුදු 7ක විතර අම්මත් එක මල් පුදන්න ගියා. අම්මකව දෝනේ
මං එනකල් හිටපං වතුර ටිකක් අරන් එන්න ආසනේ දුවන්න ඕන. දෝනි මොකද කළේ? මල් ආසනේ තියලා මේ මල මම නෙලා ගත්තේ මගේ මල් වත්තෙන්. බොරුවන්නෝ මාමේ කියන්නේ කී කියා ඒකේ මල් දිනනවා. අම්මා ආවපු ගමන් ආවා අම්මට කේන්තියන් ඇවිල්ලා කිව්වා වසලී තොට මං කිව්වා නේද ඔක තියන්න එපා කියලා. ඔන්න දෝනෙට ආව කේන්තිය. ආපු කේන්තිට කිව්වා දැන් අර පෙරලා චෝදනා කිරීමනේ අකීකරුකම න්‍යාය මං ඈ වසලී උඹනේ උපනූපං ජීවිතේ වසල කුලේ උපදින්නේ මල් පුදලා පින් කරගත්ත නිසා සැප විඳිනවා. නමුත් වසල කුලේ ආනේ කෙල්ල තමයි දුටු ගැමුණු රජ දවස කවුරු වෙලා දීපදුනේ? අශෝකමාලා. අශෝකමාලා වසල කුලේ. ඊට පස්සේ පින්වත්නි අඩුපාඩු කෙනෙක් පෙන්නලා දෙනකොට අඩුපාඩු පෙන්නලා දෙන කෙනාට අපහාස කරනවා. අපහාස කරනවා. හරියට සමාජයේ තියෙන ඒවා ඒ ඔක්කොම අකීකරුකම ඇති කරන ධර්මියෝ. මොගලම් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉදිරිය බලන්න කීකරුකම උපදවා ගන්න තියෙන්නේ අඩුපාඩු තියෙන කෙනෙක්ම තමයි. ඇයි තමන්ගේ අඩුපාඩුව ගැන අනිත් අය චෝදනා කරන්නේ? කරනකොට ඉවසගෙන ඉන්නවා නම් ආන්දයා නිහතමානී කීකරුයි. වැරද්දකුත් වෙලා ඒ වුණාන්ට. වැරද්දක් වුණ නැත්තම් චෝදනා කරන්නේ නැහනේ. ඊට පස්සේ කියනවා අඩුපාඩු පෙන්වලා දෙනකොට වහලා දානවා. වෙන කතාවක් ඇදලා දානවා. කතා කරගන්න බැරි තත්ත්වයකට පත් කරනවා. ඒකත් අකීකරුකම. ඊළඟට පෙන්වලා දෙනවා ප්‍රියාශ්මතුනි අඩුපාඩුවක් පෙන්වලා දෙනකොට ඒ පෙන්වලා දෙන වැරද්ද පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. දැන් රහතුන් වහන්සේලා කොහොමද ආනන්ද ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේලාම චෝදනා පහක් කළානේ? එකක් තමයි පින්වත් ආනන්ද ඔබ බුදුරජාණන් වහන්සේගේ සිවුර පාගලා තිනවා කිව්වා. ඊට පස්සේ කිව්වා ප්‍රිය ආයුෂ්මතුනි මම භාග්‍යතුන් වහන්සේගේ අඳනේ මහද්දි අඳනේ අල්ලගන්න කවුරුත් හිටියේ නැහැ. අගෞරවයෙන් නෙවෙයි කවුරුත් හිටියේ නැති නිසා මං එක කොනක් පාගගෙන සිවුර මැහුවා. ඒක ඇත්ත. එතන හැබැයි මං අගෞරවයෙන් නෙවෙයි කළේ. නමුත් සංඝයා නිසා මං ඒ වැරද්ද පිළිගන්නවා කියලා පිළිගත්තා. ඕක කියනකොට මට හිතුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී බුදුරජාණන් වහන්සේට මහාන සිවුර අල්ලගන්න කෙනෙක් හිටියේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අග්‍රයි. පුදුම කරුණාවන්නේ තියෙන්නේ. එහෙමනම් තිබ්බනේ වෙහෙරේ ඉන්න මිනිසුන්ටයි ඔක්කොටම කතා කරලා එන්න බුදුරජාණන් වහන්සේගේ සිවුර මහනවා. නූලක් ගහපන් නූලක් ගහපන් මේකට නූලක් ගහපල්ලා. දැන් අපි අහවල් චෛත්‍යයට කංචුකයක් හදිනවා වරෙල්ලා 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 ස්වීන් ක්වීන්ස් අල්ලපල්ලා. මොකද්ද කියලා හිතාගන්න බෑ. ඉතින් ඕක හරිද වැරදිද කියලාවත් ඇත්තටම මට තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නෑ. මට ඕක කල්පනා වුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳිද්දී බුදුරජාණන් වහන්සේගේ අඳනේ මහද්දින් අල්ලගන්න කවුරුත් හිටියේ නෑ. ඒවා කුටියක් කුටියක් ගානේ ගිහිල්ලා ආනන්ද සානන්සේ කිව්වෙත් නෑ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනාවක් ඉදිරිපත් කළා. ප්‍රිය ආයස්මත් ආනන්ද, ආනන්ද මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ස්ත්‍රීන්ට තමයි ඉස්සෙල්ලාම වඳින්න දුන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීනි මහා සංඝයා වහන්සේ රෑබෝ වෙනකොට ස්ත්‍රීන්ට ගෙවල් දොරවල් වලට යන්න අමාරු නිසා පිරිමින් ඉතින් ඕන වෙලාවක ගිය හැකිනේ කියලා හිතලා ස්ත්‍රීන් රෑබෝ වෙන්න කලින් ගෙවල් වලට යවන්න උවමනාවට තමයි කලින් වඳින්න දුන්නේ කියලා කිව්වා. නමුත් සංඝයා වරදක් ඉදිරිපත් කරන නිසා මම සමාව ගන්නවා කිව්වා.
ආනන්ද කුද්ධානුකුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඇයි කුද්ධානුකුද්දක ශික්ෂාපද මොනවද කියලා ඇහුවේ නැත්තේ? ඊර්වසේ කිව්වා ස්වාමීනි ඒ වෙලාවේ මගේ හිත වැහිලා තිබ්බේ දුකෙන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානවා කියන. නමුත් සංඝයා වැරද්දක් කියලා කියනවනම් මම පිළිගන්නවා කිව්වා. බලන්නකෝ. එදිරි ගෙදර ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක අනේ ඉතින් මෙහෙමයි ඉතින් මං ඒ වෙලාවේ මේක තමයි සිද්ධ වුනේ. නමුත් ඒක වැරද්දක් විදිහට තේරෙනවා නම් ඔයාලා වැරද්දක් විදිහට කියනවා නම් මං සමාව ගන්නවා කියලා කිව්වනම් ඉවරයි නියම්පා. ඕකට වන් වන් නැන් ගහන්න ඕනේ නෑනේ. පොඩි දෙයන්නේ. හරියට මේ මාන්නක්කාරකම නිසා වරින් සමාව ගනි වරින් සමාව ගනි. පින්වත්නි අපට වැරදුන වැරදිල්ලට ඕන වැරද්දක් දැන් පිළිගන්න වෙනවා. බුදුවරු කී දෙනෙක් ලෝකේ පහළ වුණාද? එක බුද්ධ ශාසනයකවත් අපිට මාර්ගඵල ලබන්න බැරි වුණේ අපිට හරි ගිහිල්ලාද වැරදිලාද? එච්චර වැරදුනේ කේ මේ ජීවිතේ කොච්චර වරදින්න පුළුවන්ද? ඒ නිසා යම් කිසි කෙනෙක් අපට චෝදනා කළොත් උඹ වැරදි කියලා ඔයාලා හිතන්න මේ සසර ගමනත් එක්ක දිහා බලනකොට ඇත්තටම මට වරදින්න ඇති. නිහතමානී කීකරුයි. ඉවරයි. ඔය ගොඩාක් අරුබුද තියෙන්නේ පිළිගන්නේ නැති නිසා. පිළිගත්තා නම් ඉවරයි. මනුස්ස ලෝකෙත් මනුස්ස ධර්මයක් තියනව නේද? වැරද්ද පිළිගත්ත කෙනාට දඬුවම් අඩු කරන එක. තියනව නේද? ඒ වගේම පින්වත්නි ප්‍රශ්නයක මේ ගෙවල්ල ප්‍රශ්න ඇවිලෙන එක නැති වෙනවා කවුරු හරි එක්කෙනෙක් වැරද්ද බාරගත්තා නම්. ඊට පස්සේ මේකේ තියෙනවා වැරද්දක් මේ මෙතන මේ කරුණේ ලං කෙනෙක් ඉන්නවා කියනවා ගුණමකුයි කියනවා එකට එක කරනවා කියනවා. ගුණමකුයි කියන්නේ ගුණ වහලා දානවා. ඕකවම වුණාට කියලා කියනවා. සිල් ගන්න කෙනෙක් ඇවිල්ලා එනවා. ඔය දැන් සුදුරෙද්ද පරවගත්තට ඉස්සර මෙහෙමනේ. ගුණමකුයි. ගුණමකුයි. ගුණමකනවා එක දෙක කරනවා ඊට පස්සේ. මේ ඔක්කොම අකීකරුකම්. ඊළඟට තියෙනවා ඉරිසියයි මසුරුයි. ඉරිසියයි මසුරුයි කියන්නේ තමන් කාට හරි කැමති නම් එයත් එක වෙන කෙනෙක් කතා කරනවට කැමති නැහැ ඉරිසියාව. මේක අම්මලාගෙත් තියෙනවා. අම්මලාමයි ගෙදරට මේ සිරියා කාන්තාව ගේන්න ඕනේ කියලා පෙළවහක් කරලා දරුවෝ විවාහ කරලා ගෙදරට ගෙන්නන ඉන්නේ කෙල්ලේ. ඊට පස්සේ අර දැන් අම්මත් එක්ක hina වෙලා කතා වෙලා කතාව අඩු වෙලා අර කෙල්ලත් එක්ක hina වෙලා කතා වෙලා අත් දෙක අල්ලගෙන සොපින් යනකොට මෙන්න නොඉරිසියාවක් අම්මට. ඔහුනේ හරි වැඩේනේ. ඊට පස්සේ මසුරුයි මාත් එක්ක විතරක් කතා කරපන්. හරියට තියෙනවා මේවා කෙලෙස් තේරුම් ගන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් වුණත් එහෙමයි. තමන් කැමති ස්වාමීන් වහන්සේ හිතෙන් මෙදා ගන්නවා මේ හාන්දරතන්ට තමයි මං කැමති. ඒ ස්වාමීන් වහන්සේ වෙන උපාසකම්ම කෙනෙක් කතා එක කතා කරන ඉරිසියයි. ඊට පස්සේ මසුරුයි. හිතෙන් මසුරුයි ලෝභයි වෙන අයට උපස්ථාන කරන්නේ නැහැ. ඒ කෙනාට විතරයි මසුරුකම. ඉරිසියාවයි මසුරුකමයි එකට ඉන්නේ. ඊට පස්සේ තව තියෙන අකීකරුකම ඇති කරන එකක් කෛරාටිකයි නැති ගුණ පෙන්නනවා. කෛරාටිකයි. කෛරාටිකයි කියන්නේ කපටේ අකීකරුකම. එතකොට කපටේ නැති ගුණ පෙන්නනවා. තමන්ගේ නැති ගුණයක් අම්මෝ අපි මෙහෙමයි මෙහෙමයි අපි ශ්‍රද්ධාවන්තයි කියලා පෙන්නනවා. ගෙවල් වලට යන්න ඕන බලන්න. එහෙම නැතුන් අවංකව මෙහෙමයි කියලා විවෘත වෙලා හිටියනම් ඉවරයිනේ. කොච්චර වහගෙන ඉන්නද ඔය තියෙන වෙස්මූණු මැරෙනවනේ. අපි මැරිච්ච ගමන් වෙස්මූණද මැරෙන්නේ ඇතුළේ ඉන්න කෙනාද? ඇතුළේ ඉන්න කෙනා මැරෙනවනේ. විපාක විඳින්නේ ඇතුළේ ඉන්න කෙනානේ.
අර නෝනා මේ නෝනා අර තනතුර මේ තනතුර කියනවා වෙස්මුණුනේ. මැරිච්ච ගමන් ප්‍රතිඵල එනවා. එහෙනම් කට්ට කෛරාටික කන් වලින් ඇති තේරුමක් නැහැ. ඒ ඔක්කොම අකීකරුකම් උපද්දනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ වදාලා. මුගලන් මහරහතන් වහන්සේ නැවතත් වදාලා දැඩි මාන්නෙන් යුක්තයි. ඔන්න කෙනෙක් ඉන්නවා හරි දැඩි. ආය කිව්වට නම් අහන්නේ නැහැ. හරි මාන්නකාරයි. මාන්නේ කියන එක පුදුම විදියට නිවනට බාධා පිනිස පවතිනවා කියලා තේරුම් ගන්න මම කතාවක් කියන්නම්. පින්වත්නි, එක්තරා කාලයක බුදුරජාණන් වහන්සේ ලෝකේ නැති කාලේ තාපසින් වහන්සේලා වනේ දානි වළඳන දන්හලක් තිබ්බා. ඒ දන්හලට එක තාපසෙක් ආවා ඈත ඉඳලා. ඇවිල්ලා මේ තාපසයා මේ දන්හලේ රෑ නිදා ගන්නකොට මඳුරුයි සීතලයි නිසා ගිනි මැලයක් ගැහුවා දානශාලාව මැද. ගිනි මැලයක් ගහලා ගිනි තැපලා හොඳට ගුලි වෙලා බුදියන් ඉඳලා උදේ පාන්දර ගියා. එකක් කොළේ නැහැ. මොකද්ද කළේ නැත්තේ? අස්කලේ නැහැ. ඔන්න හොඳ කතාව. දැන් වැඩසටහනක් කිවිරිච්ච ගමන් දඩි මුඩියේ පුටු පෙල්ලගෙන පැදුරු පාගගෙන බෙලි පාගගෙන යනවනේ. අනේ අර අහිංසක හාමුදුරුවෝ මේක අතු ගාලා පැදුරු අකුරලා ඔක්කොම කරන්න ඕන. ඕකේ ඔන්න විපාකේ බලා ගන්න ඕන. අස්කලේ නැහැ. ඊට පස්සේ පින්වත්නි, තපස් රකින්න අය දන් වළඳන ශාලාව කිලිටි කළා කියලා යමක් ඇද්ද උපනෝපන් ජීවිතේ කුෂ්ඨ හැදෙනවා. අපේ බුද්ධ ශාසනේ ඒ කෙනා ඉපදුනා රජපෞලේ කුෂ්ඨයක්. මහරජුරුවන්ගේ ඇවෑමෙන් රජ වුණා. රාජසභාවට එන්න බෑංගේ ඕජාව ගලනවා. බෙහෙත් වලින් සුව වෙන්නේ නැහැ. රජකමෙන් හිස් වුණ නිසා ඒ ඇත්තාට නම කිව්වා මොකද්ද? මෝගරාජ කියලා. අහලා තියනවද? ඊට පස්සේ මේකේ ඇති තේරුමක් නැහැ කියලා මේ අමාත්‍යවරුන්ට රජකම පවරලා කැලී ගියා. ගිහිල්ලා බාවරී කියන තාපසයන් වහන්සේ ළඟ පැවිදි වුණා. යමක් තොල් සොලෝපු පමණින් මතක හිටිනවා. වනේ පලාපල කාලා අර මේ කුස්තේ වේලි ළඟියා. වනමුල් බෙහෙත් පාවිච්චි කළා. කුස්තේ වේලි ළඟියා. ඇඟ දැන් කිඹුලෙක් වගේ ගොරෝසුයි. තොල් සොලෝපු පමණින් යමක් ඉගෙන ගන්නවා. බාවරී තාපසතුමා ළඟ හිටපු දක්ෂම ශිෂ්‍යයා කවුද? මෝගරාජ. ඊරෝසි මතකද ඔය බාවරී තාපසයා ගේ හිසපලන්ට සාප කළා තවත් තවුසෙක් ඇවිල්ලා. එතකොට දෙවියෙක් කිව්වා ඕකව තවුසෙන් නෙමෙයි, හිස දන්නේත් නැහැ, හිසේ පැල්ම දන්නේත් නැහැ. අන්න බුදු කෙනෙක් ඉන්නවා සැවැත් නුවර අහගන්න ගිහිල්ලා. ප්‍රධාන ගෝලියෝ 16 දෙනා තේරුවා. දක්ෂම කෙනා කවුද? මෝගරාජ. නමුත් රූපේ ලස්සනයිද? නැහැ. එතන හිටපු රූපේ ලස්සනම කෙනා තමයි අජිත. කෙනෙක් එක්ක කතා කරනකොට ටිකක් පිළිවෙලට කතා කරන පොඩක් හැඩ වැඩ තියෙන කෙනෙක් තමයි ඉස්සරහට දාන්න ඕනනේ. කතා කරනකොට මූණ ඇඹුල් වෙන චරිත දාලා හරියන්නේ නැහැ. ඊට පස්සේ දැන් මොකද උනේ? අජිත ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේව දැකලා ධර්මයේ ප්‍රශ්නයක් ඇහුවා. උත්තර දුන්නා. මෝගරාජ කල්පනා කරනවා ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕනන්නේ මං. ඇයි? මේ පිරිස අතර දක්ෂම කෙනා මං කියලා ස්වාමීනි කියලා ඊළඟ ප්‍රශ්නේ අහන්න යනකොට පොඩක් ඉන්නකෝ ඔයා. පොඩක් ඉන්න ඊළඟ කෙනා අහන්නකෝ ප්‍රශ්නේ. දැන් ඔන්න ඊළඟ ශිෂ්‍යයා ප්‍රශ්නේ අහනවා. ඒ ප්‍රශ්නේ අහනකොටම ඊළඟට හිතුවා මෝගරාජේ නම් මං තමයි දක්ෂම කෙනා, මං අහන්න ඕන කියලා කිව්වා ස්වාමීනි කියන්නේ ඔයා පොඩක් ඉන්න කිව්වා. ඊළඟ කෙනාගෙන් ප්‍රශ්නේ ඇහුවා. ඊට පස්සේ ආයෙත් මෝගරාජ ඉදිරිපත් වුණා. ඔයා පොඩ්ඩක් ඉන්න කිව්වා. මේ විදිහට 13 වතාවක් බුදුරජාණන් වහන්සේ කිව්වා ඔයා ඉන්න, ඔයා ඉන්න කියලා ප්‍රශ්නේ අහන්න දුන්නේ නැහැ. ඇයි?
බුදුරජාණන් වහන්සේ දැක්කා මම දක්ෂයි කියන සිතවිල්ල නිවනට බාධායි. එහෙනම් අපේ හිතවල තියෙනව ගැන හිතන්න. 13 වෙනි වතාවක් කියනකොට මොගරාජ හිතුවා මන්නං ආයි ප්‍රශ්න අහන්නේ නැහැ. මන්නං ආයි ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා බින්දුවටම වැටුණා. බින්දුවටම වැටිච්ච ගමන් බුදුරජාණන් වහන්සේ ඇහුවා මොගරාජ ඔබ ඔබගේ ප්‍රශ්නේ අහන්න කියලා. දැක්කද? බලන්න මේ සිතවිල්ල මම දක්ෂයි කියන සිතවිල්ල බාධා පිනිස පැවතුන හැටි. එතකොට ප්‍රශ්නේ ඇහුවා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා රහතන් වහන්සේ නම බවට පත් වුණා. කාරණා කිහිපයක් ගන්න තියෙනවා. එකක් තමයි මාන්නේ නිසා නිවනට බාධා වෙන හැටි. අනිත් එක තමයි සිල් ගුණ දන් රකින අය ඉන්න තැනක් පරිභෝග කළොත් පිරිසිදු නොකර යෑමේ විපාක. ඒකයි. ලේසි නෑ මේවා. ඊට පස්සේ පින්වත්නි ඔය තමයි දැඩි බවයි මාන්නක්කාරකමයි ගැන. ඊළඟට තියෙනවා අපගේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා අකීකරුකම ඇතිවන ඊළඟ දෙයක් තමයි කියනවා තමන්ගේ මතේම ඉන්නවා කියනවා. තමන්ගේ මතේම ඉන්නවා, වෙනස් කරගන්නේ නැහැ. මේ ඔය අලුතෙන් අලුතෙන් බණ ඇහුවට අපි ඉස්සර ඉඳලම පුරුදු කරගෙන ආවේ මේවා කියලා තමන්ගේ මතේම ඉන්නවා. එකෝ බණ ටිකක් ඇහුවත් මොකක් හරි ඒකෙම දෘෂ්ටියක් හදාගෙන ඒකෙම ඉන්නවා. වෙනේම වැරදි යාගේ එක තමයි හරි. ලේසියෙන් අත්හරින්නේ නැහැ හිතේ තියෙන සිතිවිලි. පැහැදිලි නේද? ඒවා ඔක්කොම නිවනට බාධායි, අකීකරුයි. මේ ධර්මයේ ඇහින්ද ඇහින්ද කලින් අපි පුරුදු කරගෙන හිටපු ඒවා අපිට වැරදුනේ එකනේ උනේ ජීවිතයේ සසර පුරාවටම. ඒ වැරදි අත්හැර අත්හැර ඉක්මනට ධර්මයට එන්න ඕන. අපි අපෙන් උනේව වැරදි, අපි මෙච්චර කාලයක් පුරුදු කරපුව වැරදි කියලා තමන්ට වැරදිච්ච ඒවා ඔක්කොම අත්හැරලා අලුතෙන් ඉගෙන ගන්න ඕන මේ මාන්නේ නැතුව. ඒකයි ලේසි නෑ. දැන් අර ඉස්සර හිටියා එක ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ආයුසන්නසේ නම පෝතිල. ඒ පෝතිල ස්වාමීන් වහන්සේ දවස බණ කියනවා, උගන්වනවා හැම වෙලාවෙම ක්ලාස්. එතකොට මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඉගෙන ගන්න ගෝලියෝ රහත් වුණා. එක ගෝලේ කල්පනා කළා අපේ ගුරු ස්වාමීන් වහන්සේ තවම රහත් වෙලා නැහැ කියලා. උන්වහන්සේ ඉන්න ආරාමයට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් දහම් ගැටලුවක් අහන්න ඕන කිව්වා. දැන් පන්තියක් තියෙනවා පස්සේ අහන්න හිටියා. දැන් රහතන් වහන්සේ නමම් මේ ඒ පන්ති ඉවර වෙනකොට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ප්‍රශ්නයක් අනේ දැන් ඊළඟට මම වෙන පන්තියක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේ පන්තියක් තියෙනවා කිව්වා මේ අනේ ආයතනෙ දැන් වෙන පන්තියක් තියෙනවා. ඊට පස්සේ තව කිව්වා අනේ ආයතනෙ දැන් සජ්ජායනාවක් තියෙනවා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේට දැන් අපවත් වෙන්නවත් වෙලාවක් නැද්ද කියලා උන්වහන්සේට පේන්නම එතනින් ඉරිදි වෙලා ආකාශයෙන් වැඩියා. එතකොට ගුරු ස්වාමීන් වහන්සේට දුක හිතුණා. හිතිලා පින්වත්නි එදා රෑ පන්ති ඉවර කරලා පාත්‍ර සිවුරු අරන් ඈතට ගියා. ගියේ මගේ ගෝලයෝ ධර්මය පුරුදු කළා නම්, මගේ ගෝලයෝ ධර්මයේ පුරුදු කළ අරහත්ත්වයට පත් වුණා නම් මට බැරියයි කියලා එක දවසින් රහත් වෙන්න ගියේ. එක දවසින් රහත් වෙන්න ගිහිල්ලා මොණ්ණාංශේ සක්මන් කළා රහත් උනේ නැහැ. දෙවෙනි දවසේ සක්මන් කළා රහත් උනේ නැහැ. සක්මන් කළා 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 භාවනා කළා අවුරුදු 30ක්. අවුරුදු 30ක්. 30 වෙනි අවුරුද්ද වෙනකොට කකුල පැලිලා. ඒ පැලුම් පාරවල් වලින් ලේ විසි වෙන අඩිය තියෙනකොට. ඊට පස්සේ උන්නාන්සේ ගහක් මුල සක්මන් කර කර ඉඳලා පුදුම විදියට ඇඬුවා. අවුරුදු 30ක් ධර්මයේ දියුණු කළ මට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණානේ කියලා ඇඬුවා.
අඬනකොට එතන ගහක හිටපු දෙවියොත් අඬනවා. බුදු අම්මෝ කියලා දෙවියත් අඬනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ඉස්ස උස්සල ඇහුවා, කවුද අඬන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, මං දෙවියෙක් කිව්වා. ඇයි අඬන්නේ කියලා ඇහුවා. නෑ, ඔබ වහන්සේ මාර්ගඵල ලැබුණ නෑ කියලා අඬනවා. ඇඬුවට පස්සේ මාර්ගඵල ලැබෙනවා නම් මටත් මේ එකක් දෙකක් ගන්න කියලා මම මේ අඬන්නේ. එතකොට අරහන්තුරාට හිතනවා, මේ මං කරන වැඩේ වලින් දෙවියොත් මට ඔච්චම් කරනවා කියලා. ආයේ හිත සංසිඳවාගෙන භාවනා කළා, නිකලෙස් වුණා. නිකලෙස් වෙනකොට 30,000 ගෝලියෝ ආකාශෙන් වැඩියා කියනවා, තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේගේ පාදෝවණේ කරන්න. කකුල හොදලා නැහැ අවුරුදු 30ක්. 30,000 ගෝලියෝ ඇවිල්ලා ගුරු ස්වාමීන් වහන්සේ වට කර ගන්නකොට ශක්‍ර දේවේන්ද්‍රයා කරපු වැඩේ තමයි. ශක්‍ර දේවේන්ද්‍රයා බලාගෙන හිටියේ. ශක්‍ර දේවේන්ද්‍රයා සුජා දෙවංගන සමග ආකාශයෙන් බැහැලා සංඝයාගේ පිටිපස්සේ ඉඳගෙන කිව්ව, ස්වාමීනි මෙන්න ස්ත්‍රියක් එනවා කියලා කිව්වා. එනකොටම රහතන් වහන්සේලා අයින් වුණා. සුජත් ඇදගෙන ඉස්සරහට ගියා. ඇයි ශක්‍රයා මේක ගොලේ ඉස්සරහට යන්න ඕන කමට? ගිහිල්ලා, අනේ ස්වාමීනි, මන්නේ දාසයා, මට පාදෝවණේ කරන්න දෙන්න කියලා පැන් ටිකක් කරන්. දැන් 30,000 රහතන් වහන්සේලාවේ ගුරු ස්වාමීන් වහන්සේගේ පාදෝවණේ කරන්න. ශක්‍ර දේවේන්ද්‍රයා අර ස්වාමීන් වහන්සේගේ පාදෝවණේ කරනකොට අර පැල්ලා තිබ්බේ වහා වෙලා පතුල් දෙක අවුරුදු 16ක්ගේ තරුණ පුතෙක්ගේ වගේ පා දෙක හැදුනා. මෙහෙම ස්පර්ශ කරනකොට දැක්කද සංවේගීටපත් වීම? තමාගේ මතේ දැඩිව ඉන්නේ නැති බව, කීකරුකම. ඒකයි. ඒ නිසා මේ වාගේ නිහතමානිකම, කීකරුකමෙන් නිහතමානිකමෙන් අග්‍රම සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිහතමානි භාවයේ ප්‍රතිමූර්තිය. ඇයි එහෙම වෙන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න නිහතමානිකම වැඩි. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න කීකරුකම වැඩි. එහෙනම් අපේ මේ කීකරුකම් නැති බව, මාන්නාකාරකම් වැඩි බව කුමක ලක්ෂණයක්ද? ප්‍රඥාව නැති බවේම ලක්ෂණයක්. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය අකීකරුකම් ගැන තමන් තුල තියෙනවද නැද්ද කියලා බලන්න කිව්වා. තියෙනවද නැද්ද කියලා බලලා තියෙනවනම් අනේ මේක මට හොඳ නෑනේ කියලා හිතන්න කිව්වා. ඊට පස්සේ හිතන්න කිව්වා, මෙන්න මෙහෙම මේ අකීකරුකම් තියෙනවනම් හිතන්න කිව්වා, මේ වාගේ අකීකරුකම් තියෙනකොට ඒ වාගේ තියෙන කෙනෙකුට මං කැමතිද කියලා හිතන්න කිව්වා. ඇත්තටම අපි වැරද්දක් කිව්වට පස්සේ ඒ කෙනා පෙරලා අපිට වැරද්දක් කියනවා නම් ඒකට අපි කැමතිද? අවංකවම කියන්නේ කැමතිද? එහෙනම් ඔයාලට කවුරු හරි වැරද්දක් කියනකොට පෙරලා ඔයාලා අනිත් අයට කියන එක නොකර ඉන්න ඕන. දරුවෙකුට අවවාදයක් කරනකොට දරුවන්ට කේන්ති ගිහිල්ලා බඩු පොලේ ගහනවට කැමතිද? ඔළුව පාත් කරගෙන අහගෙන ඉන්නවා නම් ඇත්තට මේක අපි සතුටු වෙන්නේ නේද? ඒ වගේ කවුරු හරි අපිට වැරද්දක් කියනකොට ඔළුව පාත් කරගෙන කරබාගෙන අහගෙන ඉන්න. මේ කියපු කෙලස් ටික ඔක්කොම ටික බලන්න අනිත් අය තුල තියෙනකොට අපි අකමැතියි. එහෙනම් අපි තුලත් තිබ්බොත් අපි අනිත් අයට අප්‍රියමනාප වෙනවා. ඒ නිසා අපි නොකර ඉන්න ඕන. ඔන්න පළවෙනි එක. මේකෙන් හික්මෙන්ද? ඊළඟ එක තමයි හොඳට විමසා විමසා බලලා අපේ තුල තියෙන කෙලෙස් හදා ගන්න ඕන. කෙලෙස් නැත්තම් දිවා රාත්‍රී දෙකේ ධර්මයේම සිහි කර කර ඉන්න ඕන. ඔය ඒ සූත්‍ර දේශනාවේ කීකරුකම ගැන ඉස්මතු වෙන කරුණු ටික විතරයි ඔය කිව්වේ. තව ගොඩාක් විස්තර තියෙනවා. ඒ නිසා සසර බිය ගැන හිතලා, සතර අපාය යන ජීවිත ගැන හිතලා, ඒ වගේම අනාදිමත් සංසාරයේ අපි තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල නිරේ දුක් විඳපු බව ගැන හිතලා මේ ලෝකේ මාන්නක්කාරකමින් උඩඟුකමින් හිටියොත්, මැරිලා ඉපදෙන ලෝක ගැන හිතලා නිහතමානී වෙන්න ලැබුණොත්, කීකරු වෙන්න ලැබුණොත් ඒක පුදුම වාසනාවක් අපිට. පින්වතුනි, මාන්නේ තියෙන කෙනා උපදිනවා කියනවා බල්ලන් අතර, කපුටන් අතර. අතිමාන්නේ තියෙන කෙනා උපදිනවා කියනවා වඳුරු අතර. අවසානයේ ඌවා තමයි උරුම වෙන්නේ.
ඉතින් ඒ නිසා පින්වත්නි හරිම භයානක සංසාරේ කියන්නේ නිහෙදමානි වෙලා කීකරුකමින් මේ දහම ටික ටික ධර්ම ඉගෙන හැබැයි ධර්මය අහන්නම ඕන ධර්මයේ ටික ටික ඉගෙනගෙන අපේ තියෙන කෙලෙස් ටික ටික දුරු කරගෙන මේ නිවන් මාර්ගේ වඩන්ට වාසනාව උදා වේවා Thank you.